ගුවන්තුරුපලක් කියන්නේ ඉතා කාර්යබහුල තැනක්. නිරන්තරයෙන්ම මිනිසුන් සහ ගමන්මළු ගුවන්තුරුපලක් තුළ සංසරණය වෙනවා. ගුවන්තුරුපලයේ ආරක්ෂක පද්ධතිය විසින් මෙම යන්නේන සෑම කෙනෙක්ම පරීක්ෂාවට ලක් කරනවා. ඒ සඳහා බොහෝ වේලාවක් පොලිමේ සිටීමට සිදුවෙන අතර තම ඇඳුම් පවා ගලවා පෙන්වීමට සිදුවෙන අවස්ථා තිබෙනවා. ගුවන්තුරුපලවල්වල ආරක්ෂකංශයන්ට දිනපතා විවිධ ජාවාරම්කරුවන් හමු වෙනවා. මේ වීඩියෝ එකෙන් ඔබ වෙත ගෙන එන්නේ ඔවුන්ට හමු වූ පුදුම හිතෙන ජාවාරම්කරුවන් කිහිප දෙනෙක්. ඔවුන් ජාවාරම් කිරීමට උත්සාහ කරපු දේවල් ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනු වේබුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. මේ ඔබ වෙත ගෙන එන පළමු සිදුවීමෙන් මෝඩකමෙන් උපරිමයට ගිය මිනිසුන් සිටිනවා කියන දේ තහවුරු කරනවා. ගුවන්තුරුපලක් තුළට කිසිලෙසකින්වත් රැගෙන ඒමට තහනම් දේවල් තිබෙනවා. එම තහනම් දේවල් අතර උඩින්ම තිබෙන්නේ අවි ආයුධ. පැරණි ඇන්ටික් ගණයට වැටෙන ව්‍යායුධ සහ විශේෂ අවසරය ඇතු උණ්ඩු නොමැතිව ව්‍යායුධ රැගෙන යාමට නීතියෙන් අවසරයක් ලබා ගන්න පුළුවන් අවස්ථා තිබෙනවා. නමුත් ලියාපදිංචි නොගල ගිනි අවියක් කොරරාසේ ගෝනින් රැගෙන යන්නට උත්සාහ කිරීම ඉතාමත්ම බරපතල වරදක්. මෑතකදී ෆ්ලොරීඩාහි ගුවන්තුරුපලකින් එක්තරා පුද්ගලයෙක් ගිනි අවියක් කොරරාසේ රැගෙන යාමට උත්සාහ කරා. ඔහු යොදපු උපාය වුණේ කුකුලෙකු තුළ සඟවා රැගෙන යාමයි. හමු කුකුළු මස් නිෂ්පාදනයක සංගවාගෙන පැමිණීම ගිනි අවිය ප්ලාස්ටික් දවටනයකින් ආවරණය කර තිබෙනවා ඔබට පේනවා ඇති. ඔහු ගිනි අවියක් ගෝනින් රැගෙන යාමට උත්සාහ කළේ ඇයිද කියන දේ පැහැදිලි නැහැ. නමුත් කුකුලෙකු තුළ ගිනි අවියක් සැඟවීම කදිම උපායක් බව ඔහුට හිතෙන්න තරම් ඔහු මොනතරම් ආධුනික අනුවණයෙක්ද යන්න වඩාත් පැහැදිලි. හිබ්බෙක් කියන්නේ නිවසේ කිසිම කරදරයක් නැතුව ඇති කරන්න පුළුවන් විදිහේ පහසු සුරතලෙක්. එම නිසාම කුඩා විපැටවුන්ට හොඳ ඉල්ලුමක් තිබෙනවා. එම හේතුව නිසා වෙන්නේ නැති වාර්ෂිකව ඉබ්බන් දස දහස් ගණනින් ගුවනින් නොරරහසේ රැගෙන යාමට ජාවාරම්කරුවන් කටයුතු කරන්නේ. මේ විදේශික ඉබ්බන් නම් සාමාන්‍ය සුරතල් සත්වයින්ට විගිනීමට ඇති තැනකින් ඔබට මිලදී ගන්නට ලැබෙන්නේ නැහැ. ඉන්දියාවේ මේ මුහුදු ගැස් බෑබන් ඉතා දුර්ලභ වන අතර වඳ ව්‍යාමයේ තර්ජනයට පවා ලක්ව සිටිනවා. ඉතින් එම නිසා එම ජාවාරම් ඉහළ දඩුවම් ලැබෙන බරපතල වරදක්. විශ්වාස කරන්න ෂැන්හයි ගුවන්තුරුපලයේදී කකුළුවන් වෙනුවෙන් වෙන්කරපු කන්ටේනර් පෙට්ටියක සංගවා තිබූ වඳ ව්‍යාමයේ තර්ජනයට ලක්ව සිටින කැස්බෑ පැටවුන් 2000ක් අම වුණා. ඒ අතර බ්ලැක් පොන්ඩ් ඉබ්බන්, බොයනා බොක්ස් ඉබ්බන් සහ පිග්නෝස් වර්ගයේ මිලෙන් නදගේ බිවිශේෂද සිටියා. එම ජාවාරම් උත්සාහය ව්‍යර්ථ වී ගිය අතරම සත්වයන් ෂැන්හයිවල සත්වෝද්‍යාන කිහිපයකම මේ වන විටත් වාසය කරනවා. මැලේසියා ගුවන්තුරුපල ආරක්ෂකංශයේ විසින් ගමන්මළු තුල තිබී ඉබ්බන් 5000ක් සහ කිලෝ 14ක මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගනු ලැබුවා. ඔවුන් සුරතලුන් ලෙස විකුණුවා නම් ජාවාරම්කරුවන් විසින් උපයන මුදල ඩොලර් 18,000කටත් වඩා වැඩි. මොහු නම් සාමාන්‍ය රටාවෙන් පිටහිටන ජාවාරම්කරුවෙක්. මත්ද්‍රව්‍ය සහ ව්‍යායුධවලට අමතරව රටකින් තවත් රටකට හොරාට පන්නන්න මිනිසුන් උත්සාහ කරන මීළඟ වටිනාම දේ කුමක්ද? එනම් රත්තරන්. මේ පුද්ගලයා විසින් නොදපු ජාවාරම් උපාය වුණේ බොරු කොණ්ඩේට යටින් රත්තරන් සංගවාගෙන ගුවන්ගත වීමයි. ඔහු විසින් මෙලෙස රැගෙන යාමට උත්සාහ කළ රත්තරන් තොගයේ බර ග්‍රෑම් 686ක්. හේ ඩොලර් 43,000ක් වටිනා රත්තරන් තොගයක්. හේ සුළුපටු රත්තරන් ප්‍රමාණයක් නොවෙයි. රත්තරන් වලට වැඩි මුදලක් ලබා ගැනීමේ අරමුණෙන් ඔහු වේ සිදු කරන්නට ඇති. එහෙමත් නොමැති නම් ඔහු වේ සොරකම් කොට සැබෑ අයිතිකරුවන්ට හසු වීමට පෙර වහාම රට පනින්නට හැදුවා වෙන්න පුළුවන්. මිනිසුන් හොරබඩු රටින් පන්නන්න පාවිච්චි කරපු අමුතුම උපාය කුකුළු මස් වල සංගවා කියා ඔබ හිතුවා නම් වැරදි. මේ ඔබ දකින පින්තූරයෙන් මිනිසුන් හොරබඩු රටකින් තවත් රටකට රැගෙන යාම සඳහා තම ශරීරය යොදා ගන්නා බව පැහැදිලි වෙනවා. මේ දේශ සීමාවන් අතර මත්ද්‍රව්‍ය හුවමාරු කිරීම සඳහා ඉතා සාර්ථක ක්‍රමයක් වෙනවා. ඔවුන් මෙම ජාවාරම සිදු කරන්නේ සැත්කම් මගින්, ගිලිම මගින් සහ රහස් ප්‍රදේශයන් වලින් ශරීරය තුළට ඇතුළු කර ගැනීම වැනි විවිධ ක්‍රම මගින්.
එම ක්‍රමවේදයට රැගෙන යන නීති විරෝධී දේවල් ගුවන්තොටුපළ ආරක්ෂකයින්ට හසුවන්නේ ඉතාමත්ම කලාතුරකින්. මෙහි ඇති භයානකම දේ නම් ශරීරය තුළදී එම ඇසුරුම විවර වුණොත් එම පුද්ගලයාට තම ජීවිතය උනන් නැතිවෙන්නට පුළුවන්. පොතක පිටකවරයෙන් පොත මොනවගේද කියලා කියන්න බැහැවගේම මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පිටත පෙනුමෙන් බලා හඳුනා ගන්නට හැකියාවක් නැහැ. මේ වයසක අත්තම්මා දෙස කිසිවෙකු සැකයකින් බලන්නේ නැහැ. එම නිසා ඇයට අප සැමගේ ඇස්මාන්‍යයෙන් කිහිප වතාවක්ම වුණත් අවධානය නොගෙන ගමන් කරන්නට පුළුවන්. ඇය තම ලැප්ටොප් එක තුළ නීති විරෝධී මද්‍රව්‍ය සඟවාගෙන රැගෙන යනවා කියා හිතන්නේ කවුද? නමුත් මේ බ්‍රිතාන්‍ය ගුවන්තොටුපළ ආරක්ෂකයින් ජාවාරම් දූතයින් ලෙස විවිධ වයස්වල විවිධ පුද්ගලයින් නිරන්තරයෙන්ම අපරාධකරුවන් විසින් යොදා ගන්නා බව හොඳින්ම දන්නවා. එම නිසා තමයි මේ වයසක කාන්තාව නීතියට කොටු වුණේ. ඔවුන් නෑගේ ගමන් මල්ල කිහිප වතාවක්ම එක්ස් කිරණ මගින් පරීක්ෂාවට ලක් කළා. ඇයෙහිදී රඟපෑවේ තම මිනිබිරියට ලැප්ටොප් එකක් රැගෙන යාමට උත්සාහ කරන අහිංසක අත්තම්මා කෙනෙක් ලෙසයි. නමුත් එක් නිලධාරියෙකු ලැප්ටොප් එක සමීපෙන් පරීක්ෂා කරන විට එහි එක් කැණයක් නොමැති බව පෙනී ගියා. පසුවයින් සැකයක් ඇති වූ නිසා එය ගලබා බැලීමේදී එක්ස් කිරණ යන්ත්‍රයකට හසු නොවන ලෙස මද්‍රව්‍ය ඇලුමිනියම් පොයිල් වලින් නොතා තිබේදී හමු වුණා. එහිදී පෙනී ගිය ඇය කොකේන් ග්‍රෑම් 530ක් සඟවාගෙන පැමිණි බවයි. මීළඟ සිදුවීම වාර්තා වන්නේ කොලොම්බියාවෙන්. එක්තරා කාන්තාවක් ආවේනික ක්‍රමයකට මද්‍රව්‍ය ජාවාරමේ නියුතුව සිටියදී අතට මහසු වුණා. මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැබ්ගෙන සිටින ඇගේ කුස තුළට මද්‍රව්‍ය දැම්මා නොවෙයි. ඔවුන් සිදුකර තිබුණේ ඇයට ගර්භණී කාන්තාවක් ලෙස දිස්වෙන ලෙස බොරු බඩක් පළඳවා ඒ තුළ මද්‍රව්‍ය සැඟවීමයි. මොකද මවක් වීමට සූදානමින් සිටින ගර්භණී කාන්තාවක් කිසිවෙකු සැක කරන්නේ නැහැ. ගුවන්තොටුපළ ආරක්ෂකංශයේ ගර්භණීත්වය ගැන ඇගෙන් ප්‍රශ්න කළ අතර පසුව කුස ස්පර්ශකර බැලීමේදී ඒ ඉතා දැඩිව ගණට හසු වී තිබෙනවා. එවිට තමයි ඇව වහම පරීක්ෂා කිරීමට කටයුතු කරේ. විශ්වාස කරන්න ඇගේ ව්‍යාජ බඩ පිටට පිම්බී තිබුණේ කිලෝ දෙකක කොකේන් තොගයකින්. ඒ සමගම ඇයට වසර 8ක සිරදඬුවමක් නියම වුණා. 2021 වර්ෂයේදී නිව්යෝර්ක් ආරක්ෂකංශයේ විසින් පණ ඇති සෝංබර්ඩ් කුරුල්ලන් 35 දෙනෙක් හිසකෙස් කර්ල් කිරීම සඳහා යොදා ගන්නා උපකරණවල බහ ගුවන්තොටුපළෙන් වෙනත් තැනකට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු ඒවා තම ඇඳුම්වල මුනාගෙන තමයි ගුවන්තොටුපළට පැමිණ තිබුණේ. හිම හෙයා කර්ල සෝංබර්ඩ් පක්ෂීන්ව සැඟවීමට තරම් ප්‍රමාණවත් වී තිබෙනවා. ඔහු ආරක්ෂකංශයට පවසා සිටියේ අත්තිකාරමක් වශයෙන් මේ සඳහා ඔහුට ඩොලර් 500ක් මුලින් ලැබුණු බවත් නියමිත ස්ථානයට රැගෙන ගිය පසුව ඩොලර් 2500ක් දීමට පොරොන්දු වූ බවයි. ඔබ නොදකපු මෙවැනි අපූරු දේවල් දැක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.